ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයේ නවදානීය සිරස්තල වෙත. යලිත් පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක් නූලෙන් බේරෙයි. චමල් සහ ෆොන්සේකා අතර උණුසුම් වාග් ප්‍රහාර. පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවේ. දඟකොටුවේදී පොලිස් බහරයටගත් පොල් තෙල් බවුසර් දෙකේ පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි. සමාජ මාධ්‍යයේ සැරිසරන පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වූ යාපනයේ අමුතු ආරක්ෂකයින්. ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ කොවිඩ් ප්‍රභේද ආසාදනය වූ තිදෙනෙක් කොළඹින් හමු වෙයි. මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ විකෘති වීමක් ගැන පරීක්ෂණ. කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 23 වෙනිදායින් පසුව. ඔටුන්න ගැල වූ වරදට කැරොලයින් සහ චූලා පොලිස් අත්අඩංගුවට. රටේ සෑම ප්‍රදේශයකටම ප්‍රතිලාභ අත්වන පරිදි යහපත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා ජනපති කියයි. කොටුව දුම්රිය පලාසල උණුසුම් වෙයි. පොලිස් ජිප්‍රතේකටත් හානි. ජම්රේවිල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලෙක් පොලිස් අත්අඩංගුවට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දංකුටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් සැක සහිත පොල් තෙල් බවුසර් දෙකෙහි අඩංගු පොල් තෙල් වල පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට අද තහවුරු වී තිබෙනවා. සමගම් 3ක් විසින් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට පරීක්ෂණ ත්‍රිත්වයකින් තහවුරු වීමත් සමග ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණා. ඒ අනුව විෂ පොල් තෙල් පාරිභෝගිකයා වෙත ලැබී ඇද්දයිද යන්න සොයා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25න් අහඹු ලෙස සාම්පල 5 බැගින් ලබාගෙන පරීක්ෂණද සිදු කළ අතර එෙහිදී සාම්පල් 55ක ප්‍රතිඵල අනුව මිනිසාට අහිතකර නොවන ආකාරයට ඇෆ්ලොටොක්සින් සාම්පල් කිහිපයක තිබී හමු වූ බවයි අදාළ නිලධාරීන් ප්‍රකාශ ශකලේ. මේ අතර දංකොටුව ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයාගත් පොල් තෙල් බවුසර් වල ලබාගත් සාම්පල වල ප්‍රතිඵලද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම බවුසර් වල තිබූ පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු බවට මේ වන විට තහවුරු වී තිබෙන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ පරීක්ෂාව සිදු කර ඇති බවයි ප්‍රකාශ කළේ. මෙලෙස පොල් තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙත යොමු කළ සාම්පල් වල අදාළ බලාපොරොත්තුවෙන් සිටින බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාම් ඔයිල් ආනයනය කිරීමට තහනම් කළේ මහජන සෞඛ්‍යයට අහිතකර නිසා බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙලෙස අදහස් පළ කළා. ගොඩක් වෙලාවට පාර්ලිමේන්තු අධිරේකන මැතිස්තුවරුන්ට සුපිරි වෙළඳසැල්වල පිටරටවල ඉඳලි මොනවාරි පණ්ඩ කොට ගෙනගෙන ඒ ඊයේ දවසේ extra අමාත්‍යකෙනෙක් කියන රටේ මිනිස්සු කීරි සම්බන්ධනේ නැහැ. ඒ අපේ මිනිස්සු කන දේපවා අමාත්‍යවරුන්ගෙන් තීරණය කරලා ඉවරයි. රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී දුහරය සම්බන්ධයෙන් කතානායකවරයා ලබා දුන් තීරණයට එරෙහිව අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වුණා. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. You have allowed a convicted murderer to attend parliament. Of course, we all agree that he has a right to appeal. You have recognized his right to appeal, but you can't recognize Honorable Ranjan Ramanayake's right to appeal. Why are you treating two people in two different ways? You have to follow a uniform path. I think I answered you your argument just now. So pointers are wasting time on this. They are 10, they are 12. කොච්චර වැරදි විදියට ත්‍රිසං විදියට මට සලකලා තියනවද කියලා ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කැලෑ උසාවියකින් යුදහමුදාවේ දඬුවමක් දුන්නා. මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන. ඒ දඬුවම දුන්නම අපි උසාවි තුලකට ඇපීල් කරා. ඇපීල් තුනව තියෙද්දිත්
මට දඩුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. මම අනුමත කරනවා. කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. එතකොට එන්න අවසර දුන්නේ මමයි. කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තවුනාතර දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? ආගන්නේ මොකද්ද ඇයිසේ? එයා බොරුවට තමසේ හයිය පෙන්නන්නේ. බූරෝ තමසේ. අක්කා. අරනෝ. කරුණාකරලා නිස්සද්ද වෙන්න. එන එළියට. එළියට එනවා. එළියට එනවා. එළියට එනවා පෙන්නන්න. හයි. නිස්සද්ද වෙන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. Hello,
කොපමණ ගුණ කළත් දුදුනෝ නොවේති යහපත් මාගේ අතින් යම් කිසි මේ සභාවේදී කාගේ හරි ත්‍රිදුණණං මම පළවෙනි මේ ගැන කනගාටු වෙනවා ආචාර්ය හර්ෂද සිල්ලාගරු මන්ත්‍රීතුමා ෆුල් කිට් ඇඳලා බොහොම ඩීසන් පිට සභාවේ ඉන්න ගමන් ඊටම අශීලාචාර සිරස්සලයක් එක්ක ඒ උණුසුම් තත්වය Facebook දාලා මේ සභාවට අගෞරවයක් කරනවා චමල් රාජපක්ෂ වැත්තුමා නැගිටලා අයිසේ කියලා මට අත දික් කරලා අයිසේ බොරු කියන්න බාරව මට බැන්නා ඔබතුමා හිටියා උතන චමල් රාජපක්ෂ සරප් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හොවමාරුවා ඇවිල්ලා බලන්න මේ එන්න ඇවිල්ලා බලන්න මොකද්ද තියෙන්නේ රන්ජුන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අජිත් මාන්නපෙරුම මහතාගේ නම මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. එහි සභාපති නිමල් පුංචි හේවා මහතා ප්‍රකාශ කළේ අදාළ නම අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බවයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි දුරේ පුරප්පාඩුව පවතින බව කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරඟවැදී අජිත් මාන්නපෙරු මහතාට පුරප්පාඩු වූ මන්ත්‍රි දුරේ ලබා දීමට තීරණය කළා. අජිත් මාන්නපෙරු මහතාගේ නම මේ වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති අතර එය අද දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා සඳහන් කළේ. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි දුරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී දුරේ අහෝසි කිරීමට පියවරගෙන ඇති බවයි. එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ අවසරය කලින් ලබා නොගෙන නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී නොවනවා නම් ඔහුගේ මන්ත්‍රී දුරේ අහෝසි වන බව එහි සඳහන්. යාපනය නගරය තුළ රථවාහන හැසිරවීම ඇතුළු රාජකාරී සඳහා යාපනය නගරාධිපතිවරයා විසින් වෙනමම කණ්ඩායමක් යොදවා තිබීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත පැවරී ඇති මෙවැනි රාජකාරී සඳහා පෞද්ගලික උවමනාව මත වෙනත් කණ්ඩායම් යොදවන්නේ කුමන නීතිමය තත්වයක් යටතේද පිළිබඳව වැඩිදුරටත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතම් විට ක්‍රියාත්මක වන කණ්ඩායම් කල්ලි සහ එම ප්‍රදේශ ආශ්‍රිතව රටේ පවතින නීතියට පරිබාහිරව යම් යම් පුද්ගලයන් කණ්ඩායම් තමන්ගේ සිතැඟි ආකාරයට විවිධ පාලනයන් ගෙන යාමට දරන උත්සාහයන් පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වනවා. මේ ආකාරයට යාපනයේ ක්‍රියාත්මක ඉතා මතභේදාත්මක පාලනයක් පිළිබඳ තොරතුරු මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතිනවා. යාල් මහනගර කවල් පඩේ යාපනයේ මහනගර ආරක්ෂක බලකාය නමින් යාපනයේ මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද බව පැවසෙන බලකායක් යාපනයේ සිවිල් ජනතාවගේ කටයුතු වලට මැදිහත් වෙමින් සිටින බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය රථවාහන හැසිරවීම නගරයේ පිරිසිදු කිරීම මහමග කුණු දැමීම කෙල කැසීම ආදී වැරදි සඳහාද දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවණන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය ආරක්ෂක අංශ ඇතුළු වෙනත් ආයතන වලට අයිති මෙම රාජකාරී සඳහා මැදිහත් වීමට මෙවැනි කණ්ඩායමකට හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව අද පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියා. එකම රටක් එකම නීතියක් නම් අපි දන්නේ විතර එක පොලිසියයි තියෙන්නේ ගරු කථානායකතුමනි. දැන් මේ වෙනකොට යාපනයේ නගරාධිපතිතුමා විසින් වෙනම සිකියුරිටි කණ්ඩායමක් දාලා නගරයේ සියලුම පොලිසිය කරන කාර්යභාරයන් කරන්නේ ඒ සිකියුරිටි කණ්ඩායම. මේ පොලිසිය බාර හිටපු ඇමතුමත් මෙතන ඉන්නවා. මේ දැන් මේ වෙනකොට ඊයේ මේ කණ්ඩායම තමයි නගරයේ සම්පූර්ණම ට්‍රැෆික් පාලනය කරන්න මේ කණ්ඩායම විසින් වෙනම ඇඳුමක් අඳලා අර පහුගිය කාලේ අර LTT පොලිසිය ඇඳපු ඒ ඇඳුමම තමයි මේ කණ්ඩායම ඇඳන් ඉන්නේ. මේ සම්බන්ධව ආණ්ඩුව දැනුවත්ද මේ සම්බන්ධව ගරු කථානායකතුමනි? නැත්තම් මේක බරපතල ප්‍රශ්නයක්. දැන් නගරයේ සම්පූර්ණ ට්‍රැෆික් එක පාලනය කරන්නේ මේ නගරාධිපතිතුමාගේ මේ සිකියුරිටි කණ්ඩායම. මගේ ළඟ සමාජ දාලවල මේ තියෙන ෆොටෝස් ටික ඔක්කොම තියෙනවා. මං හිතන්නේ මේ හොයලා බලුවොත් හොඳයි කියලා මම
අද හවස තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව. කරුණාකරලා තමුස්නාංශයේ පැමිණෙන්න සියලුම නිලධාරීන් ඉන්නවා. එතකොට අපට හැකියාව පිළිගන්න. ඒකේ සභාපතිතුමා PDP පක්ෂයේ සම්පූර්ණම සපෝට් කරපු ආපු සභාපති තමයි ඔබතුමා කියපු විදියට කරලා තියෙන්නේ. PDP තමයි ඒක සභාපති. ඔව්. දැන් යාපනයේ පොලිසියට වගකීමක් නැද්ද? එතකොට මේ ට්‍රැෆික් එක හරි ඒක හවස කතා කරනවා කියලා එමෙතුමා කිව්වා. මෙවැනි ක්‍රියා පිළිබඳව කඩිනමින් රජය සහ ආරක්ෂක අංශ මෙන්ම ඊට අදාළ සියලු අංශ මැදිහත්ව අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. डेन्मार्क सह इराके व्याप्त विमिन पवतिन कोविड वायरस प्रभेद आसादी तीन तीदेनकु कोलंबिन हंदुनागेन तिबेनवा एमेन्म ब्रितान्य वायरस प्रभेद आसादी तीकु पिलिबंदवद तहवरुवियति बवाई श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता प्रतिशक्ति विद्या सह शल्य जैव विद्यायतने अध्यक्ष वैद्य चंदिम जीवंदर महता प्रकाश कले COVID-19 वैरसे संबंधे पसुगे मासेट अदालव सिदुकन लत जान अनुक्रमन परेक्षण पसुगे पलवनदा आरंभ केरुना श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता प्रतिशक्ति विद्या शैलचैव विद्यायतने विसिन सांपल पनास्पाह परीक्षा कर एत्यात्र इन सांपल तिसायाक वार्तावी एत्ते श्रीलंकावट आवेनिक ऊ कोविड प्रभेदेन एमिन्म अदाल परीक्षणेदी एंगलंत डेन्मार्क दकुम अफ्रिका हा इराकेर रटवल पवतिन वैरस प्रभेदयान एति पुत्कलिन्द श्रीलंकावेन हंदुनागेन एति बव श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता प्रतिशक्ति विद्या शैल जैव विद्यायतने अध्यक्ष वैद्य चंदिम जीवंधर महता प्रकाश कला බී එක 411 කියන්නේ ලෝකේ ගත්තාන් පස්සේ මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදයේ විදිහට අපි හඳුන්වා දෙන එක කියන්නේ ලෝකේ ගත්තාන් පස්සේ 94%ක්ම මේ ලීනේජ් එකට අදාළව ඩේටා තියෙන්නේ ලංකාවේ. ඉතින් ඒ නිසා මේක අපි ලාංකීය ආවේනික වූ ප්‍රභේදය මේකේ තමයි මේ 55 36 දෙනෙක්ම වර්තා වුණේ. මේ 36 දෙනා අපි හඳුනාගත්ත සපුගස්කන්දෙන්. ඉතින් සපුගස්කන්දේ ප්‍රබල ලෙස පැතිරුණා මේ COVID-19 වෛරස් එක. ඊට අමතරව බත්තර මුල්ලේ මන්නාරම යාපනය කොළඹ කෑගල්ල කියන ප්‍රදේශවලින් තමයි මේ B111 කියන ලීනේජ් එකට අදාළ වූ රෝගීන් හම්බලා තියෙන්නේ. දැන් අපි මේ ඉස්සරහ දැකපු හඳුනාගත B111 ප්‍රභේදයේ යම් යම් විකෘතිතා අපි හඳුනාගෙන තියෙනවා. B117 ඒ කියන්නේ එංගලන්ත වේරියන්ට් එකට අදාළව අපි 7 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. මේ සියලු දෙනා වාගේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඉන්න කට්ටිය. ඒක එක්කෙනෙක් පහුගිය දවස්වල මුදු ගිය රටේ ආශ්‍රිතව හොයාගත් එක්කෙනෙක් හිටියා. ඒ පුද්ගලයාට තියෙන B117 කියන එංගලන්ත ප්‍රභේදය තමයි මේ මුදු ගිල්ල ආපු ඒ ඉන්දියාව ආශ්‍රිතව නාපු ওই පුද්ගලයාට තියෙන්නේ. B1351 කියන ප්‍රභේදය අපි හඳුනාගත්තා. ඒ කියන්නේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය. දැන් මේ අවස්ථාවේදී අපි තව දෙදෙනෙක්ගේ ජාන අනුක්‍රමන දකුණු අප්‍රිකානු ප්‍රභේදය හා සැසඳෙනවා කියලා පාවගෙන තියෙනවා. මේ දෙදෙනාම වාර්තා වුණේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලින්. මේ දෙදෙනා කටාර් රටේ සිට පැමිණලා තින්නේ ලංකාවට. B1428 කියන ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙන්මාර්කේ තමා තියෙන්නේ. මේ ප්‍රභේදයේ ලංකාවේ අපි හඳුනාගෙන තියෙනවා කොළඹ ආශ්‍රිත. ඉතින් කොළඹ යම් යම් තැන් වල වාර්තා වුණා. ඉතින් මේක ප්‍රබල ලෙස පැතිරිච්ච එකක් නෙමෙයි ලංකාවේ. හැබැයි මේ අවස්ථාවේදී අපි 3 දෙනෙක්ගෙන් වාර්තා වෙලා තියෙනවා මේ B1428 ප්‍රභේදය අපි නිසි කොළඹ නගර සභාවේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒගොල්ලන් පරීක්ෂණ ඉදිරිපිට කරගෙන යාවි. ඊට අමතරව B1135 කියන එංගලන්තයටම ආවෙනික වූ ප්‍රභේදයක් ලංකාව තුළින් නැවතත් හඳුන්වලා තියෙනවා. ඒකත් ක්වොරන්ටයින් සෙන්ටර් එකකින්. හැබැයි ඒ පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ කුවේටේ සිට. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කිරීමෙන් පසු රුධිරය කැටගැසීමේ සිදුවීම් වාර්තා වීම පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සම්රවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ලේ කැටගැසීම සම්බන්ධ රෝගීන් 4-6 අතර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් එක රෝගියෙක් හිටියා ඩෙංගු රෝගිය, අනිත් අය එහෙම සම්බන්ධතාවයක් නැති අය. ඉතින් ඒ ඊළඟට දෙවනි කාරණය තමයි කරපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනකාල් විසින් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කළා මේ අධ්‍යයනය කිරීම සඳහා. එයට වසංගත රෝග විද්‍යාඥවරුන් ඉමුනොලොජිස්ට් ලා විශේෂඥ වෛද්‍යවරු ස්නායු පිළිබඳ ශල්‍ය වෛද්‍යවරු සහ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු වගේ කණ්ඩායම ඇතුළත් වුණා. මේ කාරණා පිළිබඳ ඒගොල්ලෝ අධ්‍යයනය කරමින් පවතිනවා, අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් තවමත් මේ එන්නත ලබා දීම නිසා මේ සුදුනයි කියන තරම් තවමත් අපිට සාධක නැහැ. නමුත් සම්බන්ධතාවයක් තියෙනවා. එන්නත ලබා දීලා සති දෙකක් ඇතුළත වගේ තමයි මේ 4 දෙනාගේ අපිට මේක දකින්න ලැබෙන්නේ. නමුත් ඒ තවදුරටත් අධ්‍යයන මට්ටමේ තියෙන්නේ. ඒක මේ තවමත් අපිට නිශ්චිතවම කියන්න බැහැ. ඒක මේ සාම සිදුනයි කියලා.
මෙතර කොවිෂීල්ඩ් එනතේ දෙවන මාත්‍රාව ලබන 23 වනදා සිට ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. පළමු මාත්‍රාව ලබා දීම ජනවාරි මාස 29 වන දින සිට අප්‍රේල් මාස 6 දක්වාම සිදු වූ බැවින් දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය අප්‍රේල් මාස 23 වනදා සිට ජූලි මාස 6 දක්වා අතර කාල පරාසයක් තුල විහිදී ඇත. ඒ අනුව අප්‍රේල් මාස 23 වනදායින් පසුව මුල් අවධියේ ප්‍රථම මාත්‍රාව ලබා ආගතයට දෙවන මාත්‍රාව ලබා දීම ක්‍රමානුකූලව අදාළ වකවානුවට අනුකූලව මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසනවල ඉඳගත්තා නම් හොඳයි දැන් මේ දෙවෙනි මාත්‍රාව ක්‍රියා කරනු ඇත ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයන්ට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර වෛද්‍ය සංගමේ 43 වන වාර්ෂික අධ්‍යන සැසිය අමතමින්. महानूर वैद्य संगमे हतलिस्तुन्मन वार्षिक अध्ययन ससिवारे समारंभक दिन प्रधान आराधित्यालेस जनाधिपति गोटाभय राजपक्ष महता सहभागी वुना महानूर वैद्य संगमे वार्षिक अध्ययन ससिवारे हेटिन अवसान वीमट नियमित मेहदी नव सोयागेनीम सह विशेषज्ञ अध्यक्ष पिलिबंधव अध्ययन पुलुल विमर्शनेट लक्केरुवा That Sri Lanka managed to perform creditably on this front. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ පරමාර්ථයක්. දීර්ඝකාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සැවීමට වෛද්‍යවරුන්ගේ සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකින්ගෙන් සමන්විතව පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවේදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු ඍජුවම අත්දැකීමට හැකි වුණා. සෞඛ්‍ය පද්ධතියේ ජයගත යුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගන්නටත් පුළුවන් වුණා. එම අඩුපාඩු දිගටම පැවතීමට ඉඩ දුන්නොත් බරපතල අහිතකර ප්‍රතිපාක උද්ගත වෙන්න පුළුවන් බව මට පෙනී ගියා. ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වයේ ජය ගැනීමේ අවශ්‍යතාවය සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍ය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බවයි මෙහිදී මා අවධාරණය කරන්නේ. එවගේම සඳහන් කරන්න අවශ්‍යයි ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගන බව මා මෙහිදී සඳහන් කර සිටිනවා. මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්න කියලාත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. Sri Lankans of all backgrounds and in all parts of the country have access to healthcare at a decent stand. We will need new and innovative initiatives to ensure this in a short span of time. කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සහ රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත වැටුප් සහ දීමනා ගෙවන ලෙසට ඉල්ලා මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුවා. එහිදී උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පොලිසිය පැමිණි අතර පුද්ගලයෙකු විසින් පොලිස් ජීප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අනතුරුව උද්ඝෝෂණයක් පවත්වා අයුතු ලෙස ජනතාව ඒකරාශී කිරීම සම්බන්ධයෙන් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේ වෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබතුමා තමයි එකතු කරලා දුන්නේ
ඉක්මනට දාගෙන යන්න කියලා. ඔව් අපි හොඳටම දැක්ක අපේ වීඩියෝ එකක් තියෙනවා. සාමාන්‍ය විදිහට ඉන්නීමක් නේ. එහෙම හැම. ඒ හාමුදුරුවෝ ගැහුවෙත් නැත්තම්. ඒ හාමුදුරුවෝ ඉතියේ වැටෙන් එහා පැත්තේ. අවුහරික අපි විමර්ශනය කරා එහෙම හැම. විමර්ශනය කරාට මේ ඔයා කහලයක් නැහැ අනිත්‍යාව වගේ. දැන් මේ රටේ ඔහොර පොල් තෙල් ගෙන ආපු ආවින විස පොල් තෙල්. ඒවට අත්අඩංගුවට ගන්නෙ නැහැ. මෙලෙස අත්අඩංගුවටගත් පූජ්‍ය ජඹුරේ වෙල චන්ද්‍රරතන හිමියන් සහ අදාළ පුද්ගලයා හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. පාර්ලිමේන්තු ආරම්භයේදී පැවති උණුසුම්කාරී තත්ත්වයෙන් අනතුරුව අද දිනේ කටයුතු සභා ගර්භයේදී ආරම්භ වූ අතර එෙහිදී පාස්කු වාර්තාව සහ පාස්කු ප්‍රහාරය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විවාදයට ලක් වුණා. දරු කතානායකතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායකවරයා අධ්‍යයට දෙපැත්තටම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය පිළිබඳව ඔබතුමාට වාකියමක් තියෙනවා. මේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා හැම වෙලාවෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාස කරන සෙල්ලමක් පටන් ගන්න තියෙනවා අපි ප්‍රශ්න කරනකොට. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. ෆයිල් හොරුම මේ. මෙතුමාට මොලේ නැහැ. ආණ්ඩු බලයේ තියදී මොලේ තිබුණ නැහැ. දැන් ඉවා ඒක තමයි ඇත්ත කතාව. ඇත්ත කතා කරව ගන්නකතුමනි. මේක හිතාන දින ආණ්ඩු බලයේ ඉන්නවා කියලා. හැමදාම ඇවිල්ලා ටීවී එකට ඇවිල්ලා පණිවිඩ දෙන්න හදන පාර්ලිමේන්තුවේ ඉඳලා. ආසනෙත් කරාද? මේ පාර්ලිමේන්තුවේ පුටු කඩේන බයිබල් උසව පොරේ ගාපු කට්ටිය මේ සාන්තුවරු වෙන්න හදනවා. නෑ නෑ. මේ පාර්ලිමේන්තුවේ කවදාකවත් බයිබලකින් ගහලා නැහැ. බයිබලිය පළවෙනි වතාවට ගෙනාවේ හරේම් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. හැන්සාඩ් එකේ වැඩිම කතා කරලා තින්නේ කවුද කියලා බලන්න කරු කතානායකතුමනි. සමාජ මාධ්‍ය ජාලාවල සියල්ල තුල ඔබතුමාව හඳුන්වන්නේ කෝපි කඩේ පොලි මුදලාලි හැටියට. ඉතින් මං හිතන්නේ ඒක බරපතල අපහාසයක්. මොකද අපිට අර ලැජ්ජයි. කතානායකතුමාට අපහාස කරන්න එපා. ඒක මුළු පාර්ලිමේන්තුවටම කරන අපහාසයක්. එතුමා අබිලින් වගේ වැඩ කරන්න හදන කාල් පාරුවත් එක්ක මේ සභාව ගෙනියන්න බෑ කරු කතානායකතුමනි. මේකේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශය සහ සහරාන් සමග සම්බන්ධයක් තිබ්බ බව, ඔහුට පඩි ගෙවුව බව මේ පාර්ලිමේන්තුවේ මේ ඇමතිවරයෙක් ඒක පිළිගන්න තියෙනවා. ඇමරිකාවෙන් ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂිත් එක්ක අපිට ඉතාමත්ම ලොකු සැකයක් මතුවෙනවා. නව්ෆල් මෞලව ඉස්සරහට දාලා මහමලකරුව බේරන්න හදන වැඩපිළිවෙලක් කියලා මෙතන සිද්ධ වෙන. පාස්කු වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දික් කළා. අපේ රජයට චෝදනා එල්ල කරන්න උත්සාහ කරාට ඔය අවුරුදු දෙකක අතීතයේ ප්‍රහාරය ගැන කතා කරන්නේ මේ අවුරුදු හතරමාරකට කලින් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ඇතිවෙච්ච සාකච්ඡාව ගැන ඔබතුමා අවධානය යොමු නොකරපු හින්දා. පාස්කු ප්‍රහාරය හිතාමතා වළක්වා නොගත්තනම් නොගත්ත ප්‍රධානියෝ ටිකක් ඉන්නේ තමුන්නාසලගේ පැත්තේ. ඔය තමුන්නාසලගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න පළවෙනි පුටුවේ ඉඳලා පටන් ගත්තාම ඔය තමුන්නාසලගේ පැත්තේ ඒ පහුගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු රොත්තක් විශාල ප්‍රමාණයක් ඉන්නවා. තමුන්නාන්සේට පුළුවන් මේ ප්‍රශ්නේ එතනින් අහන්න. අපි ඔබ තමුන්නාන්සේලා අහිංසක දුවි දුප්පත් පාරේ වැටෙන මිනිහාගේ බදු සල්ලි වලින් බදු මුදල් වලින් පඩි අරගෙන මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරු නම් ඇමතිවරු නම් අපේ වගකීම තමයි මේ රටේ සාමය සහ සංහිඳියාව ඇති කරගෙන කටයුතු කිරීම. ඒක ඔබ තමුන්නාන්සේ එදා කළේ නැහැ කියන එකයි මම පැහැදිලිවම කියන්නේ. රජයට පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයේ සියලු තොරතුරු ඒ ඇත්ත తත්වේ සොයා බැලීමට අවශ්‍යතාවයක් නැද්ද කියන සැකය අපිට මතුවෙනවා. දේශපාලන අපි වැත්තක දාම් පහුගිය රජයේ චෝදනා කළ වැඩක් වෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලා බලයටපත් වෙලා මේකට සම්බන්ධ හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. අපි අනාරක්ෂිතයි දාම් සියලු දෙනාට දඬුවම් දීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඒ සඳහා අපි විපක්ෂයක් හැටියට අපි ඒ සඳහා දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන්න නිරන්තරයෙන් අපි වැඳිලා ඉන්නවා. ලෝක විවාහක රූරජින වූ කැරලයින් ජූරි සහ නිරෝපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍රන දෙදෙනා අද කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරුණා. පසුගියදා පැවති ශ්‍රී ලංකා ලෝක විවාහක රූරජින තරගාවලියේදී පසුගිය වසරේ ලෝක විවාහක රූරජින බවට පත් වූ කැරලයින් ජූරි මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකා ලෝක විවාහක රූරජින තරගාවලියේදී කිරුල හිමි වූ පුෂ්පිකාද සිල්වාගෙන් කිරුල ගලවා දෙවන ස්ථානයට පත් කාන්තාව හට කිරුල පැලඳීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ පුවතක් බවට පත් වුණා. කෙසේ වෙතත් මෙලෙස බලහත්කාරයෙන් කිරුල ඉවත් කිරීමේදී හිසට සිදු වූ තුවාල හේතුවෙන් පුෂ්පිකාද සිල්වා කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කැරලයින් ජූරි මහත්මියද පැමිණ තිබුණා.
මේ අතර පැමිණිල්ලේ වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා කැරොලයින් ජූරි මහත්මිය සහ කිරුල ගලවන අවස්ථාවේදී වේදිකාවට පැමිණි චූලා පද්මේන්ද්‍ර යන අය අද දහවල් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ මගින් විවාහක රූ රැජින තේරීමේ තරඟාවලියකට අදාළව ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කරනු ලැබුවා. එහිදී පුෂ්පිකා සඳමාලි සිල්වා නැමැත්තිය කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ වෙත පැමිණිලි කර තිබුණේ ඇය එම තරඟාවලියේ ජයග්‍රාහකයා වූ බවත් ඉන්පසුව ඇගේ කිරුල ඉවත් කර වෙනත් තැනැත්තියකට පැනදූ බවත් ඒ අවස්ථාවේ ඇයට යම් තුවාල සිදු වීමක් සිදු වූ බවත් එමෙන්ම සාපරාදී බලහත්කාරයේ පෑමක් සිදු වූ බවත් මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කළා. එසේ විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දෙදෙනා වන්නේ කැරොලයින් ජූලි සහ චූලා පත්මේන්ද්‍රන් යන අයවලුන්. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි සටහන් කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙලෙස අත්අඩංගුවට ගත් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය අද දින කුරුඳුවත්ත පොලිසිය විසින් පොලිස් අපමත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර ලෝක රූ රැජින තරඟාවලියේ විනිසුරු මඩුල්ල විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කැරොලයින් ජූරි සිදු කළ මෙම ක්‍රියාව හෙළා දකින බවත් ඇය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවත් ප්‍රකාශ කර තිබුණා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. එය අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් විල සටහන් වුණේ රුපියල් 203.50ක් ලෙසයි. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම අරමුණු කරගනිමින් ඔක්සි හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් සමාජ සත්කාරයක් ලෙස කොළඹ ජාතික රෝහලට මෙඩිටෝල් නිෂ්පාදන සහිත හෑන්ඩ් වොෂ් සහ සැනිටයිසර් ලබා දීම පසුගියදා සිදු කෙරුණා. කොළඹ සිට නුවරඑළිය දක්වා අනාරක්ෂිත ලෙස දුරකථන රැහන් රෝල් රැගෙන ගිය ලොරි රථයකින් රැහන් සහිත රෝල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගීන් දෙදෙනෙක් සුළු තුවාල ලබා තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මොරටුව එගඩුවෙන පදික මාරුවක් මතදී සිදු වූ රියනතුරකින් දැරියන් දෙදෙනෙක් මිය ගිය අතර ගැබිනි මවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. එම මව මේවන විට රෝහලින් ප්‍රතිකාර ලබා සිය නිවසට පැමිණ තිබෙනවා. ඇයගේ සුවදුක් විමසා බැලීම සඳහා ජලනී ප්‍රේමදාස මහත්මිය සහ සමගී වනිතා බලවේගී ජාතික සංවිධායක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ නියෝජිතින් පිරිසක් අද පැමිණියා. සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.